ശാരീരിക പ്രഹാരം എല്ലാം ഒഴി പൊതുപെരുമനു ആണ്ടാക്കിയത് ജനാധിപതി ചന്ദ്രിക ഭണ്ഡാരനായകം ഈ ഇഗ്ദാസനസി അമ്മിപ്പനി ഫെബ്രുവരി മാസി වහගෙන හිටපු කට්ටියක් ඇවිල්ලා එයාටයි බිරිඳටයි පොළු ඇන ගහපු පොළු වලින් ගැහුවා ජනාධිපතිනිය හා චිත්‍රපටනලු සනත් ගුණතිලකගේ අයථා දූෂිත මූල්‍ය ගනුදෙනු හෙලිකල වරදට ලසන්තට පමණක් නොව එවකට ඔහුගේ බිරිඳ වූ රේන්ටත් මහදවල් මහමගදී අමානුෂික ප්‍රහාරයක් එල්ල වුණා and we hope that society as a whole and we benedict ditaba daru paula pitinma mara demime utsahayak daruna nonale kemekata ra giya unnena babala denna inna hatte illa ra una enakota pinna me 10 ithira una enakota ena eegulu apata kemak gerilla thibba mahak kela kiyan driver timeata api kemak kewa awame thima ara podi ekkana balan hitiwa awata passe thima me illa kushtita gihila wathura babai kiri botol hodala wathura ipi සද්දයක් වෙන්නේ කන් රකින්න පත්තු කරනවා වගේ පට 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 ගාලා සද්ද වුණා. සද්ද වුණාම අපි ඉදල ඩ්‍රයිවර් එකේ නරිකලා ඉස්සර කාමරේ හිටියේ. වෙඩි තිබ්බා කියලා කිව්වා යා 99 ගේන්නේ මෙයා පහත් කියලා ඒ ඉස්සර කාමරේටත් වෙඩි කියලා කිව්වා. තර්ජන හමුවේද රාජපාලකීන්ගේ දැවැන්ත දූෂණ අක්‍රමිකතා සියපුවත්කට තිබුණු දිගින් දිගටම හෙලි කළමේ දක්ෂ ජීපත් කළ නොහැකි මිලදීගත නොහැකි මාධ්‍යකරුවාගේ තියුණු විවේචනයන්ගෙන් ගැලවීමට ඊළඟට චන්ද්‍රිකා ජනාධිපතිවරිය තෝරාගත්තේ පත්තර මෙල්ල කිරීමේ අපකීර්තිමත් ඉතිහාසයක් දරා සිටි තම මව වූ සිරිමා බණ්ඩාරනායකගේ ක්‍රියාපිළිවෙල තමයි. ඒ අනුව 2000 මැයි 22 දින චන්ද්‍රිකා ජනාධිපතිවරිය විසින් සංවේ ලීඩර් පුවත්පත් සමාගමට සීල් කරනවා. දෙදස් පහේ ඔක්තෝබර් 16 වන දින චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ 11 වසරක පාලනය අවසන් වීමට මාස දෙකකට පෙර රත්මලානේ පිහිටි සන්ඩේ ලීඩර් මුද්‍රණාලයට ගිනි තැබුණා. වරික විපක්ෂයේ සිටිමින් මානව හිමිකම් පිළිබඳ පුරසාරම් දෙඩු පොදු පෙරමුණු ආණ්ඩුවක් යටතේ බලයට පැමිණි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ 2006 ජනවාරි 13 වන දින ලසන්තගේ දුරකථනයට කතා කරමින් අසභ්‍ය ලෙස බැනවැතුණා. රාජපක්ෂ පවුල විවේචනය කළොත් විනාශ කරන බවට ලසන්තර තර්ජනය කළා. 2006 පෙබරවාරි 21 වන දින මුල් තර්ජනයෙන් සති 7කට පසු නැවත වරක් ලසන්තගේ ජංගම දුරකථනයට කතා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජපක්ෂ පවුල විවේචනය කිරීම නවතා නොදැමුවහොත් ඌව විනාශ කරන බවට අසභ්‍ය වචනවලින් නැවත වරක් තර්ජනය කළා. 2007 නොවැම්බර් 21 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය යටතේ රත්මලානේ පිහිටි සන්ඩේ ලීඩර් මුද්‍රණාලයට නැවත වරක් ගිනි තැබුණා. ලීඩර් ප්‍රකාශන ඉතිහාසයේ විශාල පුවත්පත් එකතුවක් ඒ ගින්නෙන් විනාශයට පත් වුණා. ෘතිය භාවිතාව තුළ හතුරු මිතුරු සියල්ලන්ටම එරෙහිව අභිහිතව සිය පෑන මෙහෙ වූ මේ කොන්දේසි විරහිත විවේචකයා මේ වන විට රාජපක්ෂ පාලනයට දරුණු හිසරදයක් උපැවති බව පැහැදිලිව පෙනෙන්නට තිබුණා. 2009 වසර ඇරඹෙන්නේ උතුරු දිග ශ්‍රී ලංකාව හුරිරු යුද්ධයකින් ගිනි ගනිමින් තිබෙන පසුබිමකයි. එමෙන්ම රාජපක්ෂ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසටද ගිනි ඇවිලෙමින් පැවතුණා. දශක තුනක් පුරා ඇවිලිමින් තිබූ ජනවාර්ගික ගැටලුවට විසඳුම ලෙස යුද්ධයේ ඉදිරිපත් තිබූ මොහොතක එම යුද්ධයේ දිනා ගැනීමට පෙර වාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් ඉල්ලා බලකිර සිටි පාර්ශවයේ මුල්පෙලේ සටන්කාමීකු වූ ලසන්ත මණිලාල් වික්‍රමතුංග නම් දෙස් විදෙස් සම්මානයට පාත්‍රව සිටි මේ දුර්ලභ ජනමාධ්‍යවේදියා
සමාජ හා මානව හිමිකම් ක්‍රියාකාරකයා වේදිකාවෙන් ඉවත් කිරීමේ තීන්දුවක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙන තිබූ බවක් දකින්නට තිබුණා. එවිට ගත වී තිබුණේ ලසන්තගේ දෙවන විවාහයෙන් පසු හරියටම දින 10ක් පමණයි.